ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ගෙනෙන යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු සිය ඡන්දය භාවිත කළොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මෙතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා සඳහන් කළේ තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවකට පමණක් සහාය ලබා දෙන බව. තවත් පාර්ශ්ව කිහිපයක්මත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රී සංඛ්‍යාව අනුව තනි පක්ෂයකට යන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. ජාතික ආණ්ඩුවක් මෙන්න ඕන බහුතරය ගන්න නම්. ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි ආණ්ඩුවේ ශක්තිමත්ව ගිනියන්න තමයි රජය කල්පනා කරලා තියෙන එක ජාතික ආණ්ඩුවකට යන්න ඕනේ කියලා. අද මේ ජාතික ආණ්ඩුව පිටවන්නේ අපි ව්‍යවස්ථානුකූල එකට කාටවත් මුකුත් කියන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46/5 වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගත් දේශපාලන පක්ෂය අනිකුත් දේශපාලන පක්ෂ සමග පිටුවා ගන්නා ආණ්ඩුවකි. එහෙමනම් මේකේ තියෙන්නේ පක්ෂ මිසක් පක්ෂයක් නෙවෙයි. මේදි වඩාත් වැදගත් කියන්න ඕනි කාරණේ තමයි පක්ෂ මිස මන්ත්‍රීවරුන් එකතු කරගෙන ජාතික ආණ්ඩු හදන්න විදියක් නැහැ. 2014 ඔක්තෝබර් මාසේ ජාතික හෙළවරුමය රාජපක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනාවලියක්. මේ යෝජනාවලියේ තුන්වන යෝජනාව තමයි ඇමති ධූර ගණන 25කටද නියෝජ්‍ය ඇමති ධූර ගන්න 35කටද සීමා කළ යුතුය කියලා. ඒ යෝජනාවලියට එකගුණේ නැහැ කියලා පාචර් රණවක ඇමතිතුමා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. එදා ඇමතිවරු ගන්න 25ක් කළේ නැහැ කියලා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණු පාචර් රණවක ඇමතිතුමා දැන් එක්සත් ජාතික පක්ෂ ඇමති ධූර 48ක් දක්වා වැඩි කරද්දි ඒකට එරෙහිව සටන ආරම්භ කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඊයේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා, එතුමා සම්පූර්ණයෙන් විරුද්ධයි කියලා මේ ක්‍රමයට ජාතික ආණ්ඩුවක් සෑදීමට. මේ ජාතික ආණ්ඩුව සෑදීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. එතුමාට පැහැදිලිව බලයක් තිබෙනවා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට. එක්සත් ජාතික පක්ෂය සමග වෙන වෙනම ගිවිසුමක් අත්සන් කළ දිනවා එක්සත් ජාතික පෙරමුණ. එනිසා එක්සත් ජාතික පෙරමුණට ආපහු නැවත තව තමන් එක්කම ඉන්න පක්ෂයක් එකතු කරගෙන ආයි ජාතික ආණ්ඩුව හදන්න බෑ. මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ එක් පාර්ශවකරුවෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයෙක් නම් ඒ අය සියලු දෙනාම යෝජනාවක් කරනවා. ඔවුන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ මේ යෝජනාවට විපක්ෂව මිසක පක්ෂව නෙමෙයි. එහෙම පක්ෂව ඡන්දය පාවිච්චි කරොත් ඔවුන්ට විරුද්ධව පක්ෂ විදිහට විනය ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන් අපි යනවා. ඒකේ වෙලාවට ගන්න තීන්දුවක් මම දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් එතුමාගේ අදහස ඊළඟට මොකද්ද කියලා. එතුමා විරුද්ධයි කියන මතය තමයි එතුමා කිව්වේ. පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ඒ සම්මත වූ වාසිය ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට පෙර අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරනවා. ගරු කතානායකතුමාට ලිපියක් නිකුත් කරලා අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමා විසින් ඔබතුමා වෙත යොමු කරන ලද ලිපිය මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන්න. පාර්ලිමේන්තුවේ කාලීන අස්සි කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නවත් එපා කියන කාරණේ අපි ඉල්ලා සිටිනවා. සෙන්ඩ තරවයම් අමාත්‍යර්කල අධිහරිකර ගිය වතාවේ අමාත්‍ය මණ්ඩලයේ වැඩි ක්‍රමයේ යෝජනාවක් ආපු අවස්ථාවේ අපි ඒකට එරෙහි වුණා. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයේ වැඩි ක්‍රමයට කටයුතු කරනවා නම් අපි සහය දෙන්නේ නැහැ. ඒ අතර ඔයාලා දන්නවා ජාතික ආණ්ඩුවක් තියෙන්න ඕන කියන එක අපේ ස්ථාවරය. ප්‍රධාන පක්ෂ දෙකක් එකට ඉන්න අවස්ථාවේදී තමයි ව්‍යවස්ථා තීන්දුව අරගන්න පුළුවන් කියලා තියෙන තත්වයක නැවතත් මේ ප්‍රශ්නේදී අපි ජාතික ආණ්ඩුවක් ඕන කියන අපේ ස්ථාවරය කියන එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකින් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවා නම් අපි ඒකට එරෙහි වෙන්නේ නැහැ. ඒත් නිකන් අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමට යන බොරු ක්‍රියාවක් නම් මේකට අපි කලින් ස්ථාවරයේම ඉන්නවා. 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පස්වරුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව 2019 වසර වෙනුවෙන් වෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,450ක් වන අතර ඉන් රුපියල් බිලියන 2,232ක මුදලක් වෙන් කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන්. ජනපති වැෑශීර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 14ක් වෙන්කොට ඇති අතර අග්‍රාමාත්‍ය වැෑශීර්ෂය වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 2ක්. අමාත්‍යංශ අතරින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. එය රුපියල් බිලියන 392ක්.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 186ක් වෙන් කර තිබෙනවා. මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 175ක් වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 104ක්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 183ක මුදලක් වෙන් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ බැටුප් වේතන වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 1425ක්. 2019 වර්ෂය සඳහා රජයේ සමස්ත ණය සේවාකරණයේ දැක්වෙන්නේ රුපියල් බිලියන 2200ක් ලෙසයි. ඉන් ණය කෙවීම් රුපියල් බිලියන 1300ක් හා පොලි කෙවීම් රුපියල් බිලියන 900ක් ලෙසයි දැක්වෙන්නේ. 2019 වර්ෂයේදී ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ගම්පෙරළියේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 48ක් ඇතුළු ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 77ක්. සමස්ත අයවැයට අනුව ආදායම රුපියල් බිලියන 2390ක් වන අතර වියදම් රුපියල් බිලියන 4550ක් ලෙස සටහන් වනවා. ඒ අනුව 2019 වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2160ක්. මරණ දඬුවම හිමි වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා. මද්‍රව්‍ය නිසා මරණ දඬුව නියම වෙච්ච කට්ටිය කී දෙනෙක් ඉන්නවද? ඒවට අදාළ වෙන ෆයිල් ටික නැහැ කියලා චෝදනා තියෙනවා. ඒවට අදාළ ෆයිල්ස් නැද්ද? ඇයි මේ මද්‍රව්‍ය වලට අදාළ වෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා හදනකොට ඇයි මේක තවත් ප්‍රමාද වෙන්නේ? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? මේ ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වීම නතර කරන්නේ. 48 දෙනෙක් තමයි මේ මරණ දඬුවම සම්බන්ධයෙන් එල්ලා මරන්න මරණ දඬුවේ නියම කරන්න තීරණය කළා තිබ්බේ. මද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ 48න් 30ක් පැල් කරලා තියෙනවා. එතකොට 18ක ලැයිස්තු විතරයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වේ තිබුණේ. එහෙනම් ලැයිස්තුවම අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තිබුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. මේ වෙනකොට 18 දෙනාගෙම එවලා තිබිච්ච වාර්තා අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා. ඔතුමී කිව්වනේ අම ෆයිල් ඇව්වයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඔව්. ඒක නිර්දේශ ආපහු ලැබිලා නැද්ද? නිර්දේශ නීතිපද දෙපාර්තමේන්තුවේ නිර්දේශයක තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තියෙන්නේ. අධිපතිවරයා අපහු ඉවල නැද්ද ඒක? නෑ. මට කොහොම ස්තුතියි. අද රටේ කිරිපිටි හිඟයක් ඇති වෙලා තියෙනවා. ආනයනික කිරිපිටි මත බදු වැඩි කරන්න කියලා සමාගම් ඉල්ලලා තියෙනවා. කිරිපිටි සමාගම් දිගින් දිගටම අපෙන් මේ ඉල්ලීම කරලා තියෙනවා. එක්තරා සමාගමක එක්තරා බලධාරියෙක්, ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක් අපේ විෂය භාර ඇමතිවරයාටත් නිතර දුරකථනයෙන් කතා කරලා මේ ඉල්ලීම කරලා තියෙනවා. නමුත් අපි මේ මොහොත වෙනකන් ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ලබන සතියේ අපේ ජීවන වියදම් පිළිබඳ කමිටුව රැස් වුණාම මේ සම්බන්ධයෙන් ගැඹුරු තීන්දුවක් ගන්නවා. ඒ ගැඹුරු තීන්දුව ගන්නකම් කිරිපිටි සමාගම් කියන විදියට නටන්න අපේ අමාත්‍යාංශයත් පාරිභෝග අධිකාරියත් සූදානම් නැහැ. මේ වෙනකොට පාරිභෝග අධිකාරියට පැමිණ ලැබිලා තියෙනවා සමහර කිරිපිටි සමාගම්. කිරිපිටි නාමයෙන් ගෙන්නන දේවල් වල තියෙන්නේ ඌරු තෙල් කියලා. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩු කවලම් කරලා කිරිපිටි නමින් ගෙන්නනවායි කියලා අපිට පැමිණ ලැබිලා තියෙනවා. නව ශ්‍රීලන්තේ ඉන්න සියලු අස්සෝස්යන්ට කිරි එරුණත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණය කිරිපිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ ලැබිලා තියෙන වාර්තානුව පේන්නේ. ඉතින් මේක සැහැල්ලු ප්‍රකාශයක් නෙවෙයි. පැමිණ ලැබුණා කියලා ලා මගාර ඉන්න බෑ. මේක මේ හරි උත්තරයක් දෙන්න නැත්නම් මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. පාරිභෝගික අධිකාරිය විදියට සාම්පල් අරගෙන ඒ සාම්පල් මොනවද කියලා කියන්නේ නැතුව තමයි මේ පරීක්ෂණය දුන්නේ. දැන් මේ පරීක්ෂණය කරන්න බැරුව මග ඇරලා තියෙනවා. පාරිභෝගික අධිකාරිය දැන් විදේශ සහාය අරගෙන මේ පරීක්ෂණය කරන්න යන්නේ. ඔය පරිශ්‍රණය ඒක හරියට කරනවා නම් අපි උඹට දී හැකි සෑම සහයෝගයක් දෙනවා කියලා කතා. හිටපු ඇමතිවරයා හැට මම දන්නවා මේ කිරිපිටි වල කිරි නැත පිටිපමණයි මේ කතාව ඇත්ත. අපි ඒ කාරණේ සම්බන්ධයෙන් කොන්දේසි විරුද්ධව කටයුතු කරනවා. කිරිවිරාමකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති ගෙනෙන්නට අප සූදානම්. ඔබලිට එක්වන්නේ අද දිරණ සමගයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය රුපියල් 178.83ක් ලෙස අද තව දුරටත් ශක්තිමත්ව තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක සිටි කාන්තාවක් නිවුන් දරුවන් දෙදෙනෙකු බිහිකර පොහොර උරේක දමා රෝහල්ගත වූ පොතක් අද දෙරණට වාර්තා වුණා. පොලිසිය සඳහන් කළේ තිස් හැවිරිදි අදාළ කාන්තාව සිය ශරීරයෙන් අධික ලෙස රුධිර වහනය වන බව පවසා ඊයේ උදෑසන හෝමාගම මූලික රෝහලට තුළත් වූ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඇයගෙන් කළ විමසීමකදී ඇය මෙය අනාවරණය කළ බවයි. පසුව පොලිසිය ඇය විසූ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ පොහොර උරේක දමා තිබූ නිවුන් බිලිඳුන් දෙදෙනාගේ මලසිරු රුසවාගෙන ඇති අතර සැකකාර මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම සාලිය වැව නීලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිට දිනගන්නක සිට අතුරුදන්ව සිටි සිව් හැවිරිද්දී තෙනුලි තිසාරා දැරිය සොයා අද දිනේත් සෝදිසි මෙහෙයුම් දියත් කරනවා. පොලිස් අත්අඩංගුවට පත් වූ සිද්ධියට අදාළ සැකකාරමව පුත්තලම අතිරේක මහේශ්වාත් ලහිරු එන් ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළමින අටවනදා තෙක් රක්ෂිත බන්දනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරතව සිටියේදී එරට කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ මෙරට හමුදා සමාජිකින් දෙදෙනාගේ මෘතදේහ අද සිය නිවෙස් වෙත රැගෙනු ලැබුවා. ඊයේ පසු රේ කටුනායක ගුවන්තොටුපලේදී එම මෘතදේහ බාරගනු ලැබුවේ යුද හමුදාපති ලුතනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින්. හොරවපතාන කෙරලාකර ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමින් යුත නටබුන් චෛත්‍යයක් මත නැග ඡායරූපගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරි අග්නිනික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 8 දෙනා අද අපමත මුදාහැරුණා. ඒ කැපිටිකොල්ලෑව දිසා අධිකරණයේ හමුවට ඔවුන්ව අද ඉදිරිපත් කළ අවස්ථාවේදී. කෙලිවිම තොරතුරු මේ විරාමෙන් පසුව බලාපොරොත්තු වන්න. වැලිත අද දෙන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ක්‍රීඩා තොරතුරු ගෙනින් සුදාම් දුතික ගායශාන්. ඔචතුරය දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට ආරම්භක පිතිකරු දෙමුත් කරුණාරත්න නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට නම් කර නොතිවීම විශේෂත්වයක්. දේශීය තරඟවලට සහභාගී වී නැවත සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට දිනේෂ් චන්දිමාල් හට අවස්ථාවක් ලබා දීම සඳහා ඔහුව දකුණු අප්‍රිකා තරඟාවලියට නම් කළ සංචිතයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. ඒ අනුව දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන පළමු අවස්ථාව මෙයයි. දකුණු අප්‍රිකා තරඟාවලියට නම් කළ 17 දෙනෙකුගින් යුත් සංචිතය සඳහා ඔස්ට්‍රේලියා තරඟාවලියට සහභාගී නොවු ක්‍රීඩකින් 7 දෙනෙකු නම් කර තිබීම විශේෂත්වයක්. ඒ අතරට නවක ක්‍රීඩකින් වන ඕෂධ ප්‍රනාන්දු මොහමඩ් ශිරාස් ලසිත් ඇමුල්දෙනිය සහ ඇන්ජලෝ පෙරේරා ඇතුළත්. මේ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති තත්ත්වය පිළිබඳ වෙබ් අඩවියකට සිය අදහස් දක්වා තිබුණා. හිටපු ක්‍රීඩක මුත්තයා මුලෙදරන් ඉන්දියා වෙබ් අඩවියකට සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ පසුගිය වසර 4ක කාලය තුළ මෙරට තරුණ ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොපෙවෙනි අතර එම කාලවකවානුවේ ඔවුන්ගේ කිසිදු දියුණුවක් දක්නට නොලැබුණු බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙක් වන ඩේව් වට්මෝර් මහතාද එම වෙබ් අඩවියේම සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා තේරීම් කමිටුව ස්ථාවර කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කළ යුතු බව සඳහන් කර තිබුණා. එමෙන්ම හිටපු ශ්‍රී ලංකා නායකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු දු වූ මාවන් අතපත්තු ක්‍රික්පස් වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් අඳුරේ අතපත ගාන තත්වයට පත්ව ඇති අතර දේශපාලනයේ වහාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් කළ යුතු ඇති බවයි. ඒ සමගින් අද දෙරණ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වෙනවා. අද රාත්‍රී 10:30ට ඔබට වාද පිටිය ජනප්‍රියයි. සුබ රාත්‍රියක්.